අයිබෝවන් ලංකා නිවුස් 24 වෙත ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. ඉන්ධන මිල අඩු කරනවද? ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්. එළඹෙන සතියේදී ඉන්ධන මිල පහළ දැමීම ගැන කිසිදු තීරණයක් ගැන නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කර සිටී. ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇති වී තිබෙන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන සඳහා ඇනවුම් නොකිරීම හේතුවෙන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන්ධන මිල පහළ දමනු ඇතැයි උපකල්පනය කරමින් ඉන්ධන පිරවුම්හල් හිමියන් මෙලෙස ඉන්ධන සඳහා ඇනවුම් නොකර සිටින බවයි. මේ අතර ඇතැම් ඉන්ධන පිරුහුම්හල්කරුවන් විසින් ඉන්ධන ඇනවුම් කිරීමේ ප්‍රමාදයක් දක්නට ලැබෙන බව කනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි උපසභාපති කුසුම් සන්දානායක මහතා පවසන්නේ ඉන්ධන මිල අඩුවන බවට අපේක්ෂා කිරීම හේතුවෙන් ඇනවුම් කිරීම එලෙස සීමා කර ඇති බවයි. පසුගිය මිල සංශෝධනයේදී උදේ 10ට විතර තෙල් අඩු වෙනවා කියලා ප්‍රකාශ කළා. නමුත් ඛනිජ තෙල් සංස්ථාවත් IOC සමාගමත් දෙකම ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට තොග බෙදා හැරියේ අර පරණ මිලටම තමයි. එතකොට විශාල පාඩුවක් මේ බෙදුම්කරුවන්ට වුණා. ලංකාව පුරාම සිටින මේ පළවෙනිදා මිල සංශෝධනයක් තියෙනවා කියලා ප්‍රකාශ කරපු නිසා මේ තෙල් මිලදී ගැනීමෙන් වැළකී සිටියා සියලුම පිරවුම්හල් හිමියන්. මේක සාධාරණ හේතුවක්. මොකද මෙවැනි විශාල පාඩුවක් මේ පිරවුම්හල්වලට